විෂ නසන කරපිංචා කරපිංචා හෙවත් කරපිංච අපේ ගෘහණියකට අමුතෙන් හඳුන්වා දිය යුතු කොළ වර්ගයක් නෙමෙයි. මෙහි ප්‍රයෝජන කීපයක් තියෙනවා. කෑම රසවත් කිරීම උදෙසා නිතර ගන්න දෙයක්. ගෘහණියේ හොඳ බේතක් ලෙසද ගන්න අතර කරපිංචා යොදා ගනුවේ බේතක් බව දැනීම නැතුව. සර්පේක හෝ සර්පේකියයි සැකසිතන වෙනත් උර්ගයක හෝ දෂ්ට කළ විට ඉක්මනින්ම දිය යුතු ප්‍රථම ආධාරය තමයි කරපිංචා කොළෙස්ම කියන්නේ. පීඩා වැතිව සැනින්ම කරපිංච කොළ කොටා යුෂ මිරිකාගෙන බොන්නට තීමෙන් සර්ප විෂ අඩු වෙනවා. දොරකඩ මිදුලේ තනුව ගසයයි කියා ඇත්තේ මේ කරපිංචා ගසටයි. කරපිංච කොළෙස්ම යොදාගෙන තනුව කැඳ වර්ගද බොන්නට දෙනවා. කරපිංචා අපේ ගෘහණියන් ව්‍යංජන රසවත් කිරීමේ අදහසින්ම යොදන් ලද්දක් නොවේ. එය ආහාර දිරවීමට යහපත් කරන ආකාරයේම විෂනසන බෙහෙතක්සේ සලකා ව්‍යංජනයට එක් කරනු ඇත. ගුණ වශයෙන් සලකන විට කරපිංචා ශීතල ගුණ යුක්තයි. මදක් තිත්ත, කසට රසයි. දිරවීමට ඉතා පහසුවේ. කරපිංචා කොළ සියුම්ම අඹරා ගත්හොත් මුකුරු වැන්න මෙන් මලවා ගැනීමටද හැකිය. ගලේ දඹරා සියුම් කරගත් පසු සම්බල් සෑදුවහොත් රසවත් ව්‍යංජනයක් එයින් සාදා ගත හැකිය. පහසුවෙන්ම මේ කොළ සොයා ගත හැකි නම් වරක් හෝ දෙවරක් අත්හදා බැලීමක් වශයෙන් හෝ සම්බල් තනා නම් නොකියා මේසට යවා පසුව විමසා බලන්න. ඒ කෑ අය ඉමහත්සේ අගය කරනු ඇත. පණු පීඩා නිසා ආහාර රුචිය ඇති වී කෑම නොගන්නා ළමයින්ට මේ ඉතා හොඳ බෙහෙතක්. කොළ කැඳ බහලෝබන මේ දිනවල කැඳ සාදා විව හැකිය. කරපිංචා සමේ රෝග ඇතිවීමටද බෙහෙතක්සේ යොදා උසස් ප්‍රතිඵල ගත හැකිය. ව්‍යංජනයට එක් කරන කරපිංචා කොළ අනෙක් කෙළවර සමග කනවා වෙනවට අද අපි බොහෝ දෙනා කරනුවේ ඒවා අහුලා පිඟානේ පැත්තක තබා ඉවතලෑමයි. මේ වැළැක්වීම සඳහා කළ යුත්තේ කරපිංචා කොළ සියුම් වන්නට කපා ව්‍යංජනයට එක් කිරීමයි. ආමරසයේ ශරීරයේ කලක් තැම්පත් වුවහොත් සන්ධි වේදනා උපදිනවා. ඒ ආමරසයේ වැළැක්වීම පිණිස කරපිංචා කන්න. ආමරසයේ වැඩි බඩගින්න අඩුවි බඩේ පිපීම මලබද්ධය කටේ අමහිරි ගති යන මේවා ඇතිවීමට කරපිංචා නැටි අරලු යන මේවා සමබරටගෙන කබලේ බෙද කුඩු කරගෙන වරකට තේ හැන්දක් පමණ කෝපිමෙන් සාදා උදේ සවස බීමෙන් පුදුම ගුණයක් දැනෙනවා. මුදල් ඉපෙීමට කැමති ව්‍යාපාරිකයෝ වෙතොත් මේ ක්‍රමානුකූලව පැකට් කර වෙළඳ පොළට යැවීමෙන් ආදායමක් උපයාගත හැකිවන අතර නිරෝගී චන්තාවක් ඇති කිරීමට උදව් දෙන පින්කමක්ද වෙනවා. පීඩාව තදබල නම් ඉහත කී තුන් වර්ගයේම කෂාය දින කිහිපයක් බීම මැනවි. කරපිංචා අධික රුධිර පීඩනයේ රෝග ලක්ෂණ අඩු කිරීමටද හෘද රෝග වැළැක්වීමටද ගුණ දෙන බේතක්. මෙහෙම කිව්වේ රුසියාවේ කරන ලද පරීක්ෂණයකින් යයි කියන පුවත එංගලන්තයේ සංග්‍රහවක පළ වී තිබුණා. එංගලන්තයේ වසන දොස්තර මහත්මියගෙන් මට මේක දැනගන්න ලැබුණා. විවිධ අන්දමේ ගුණ දෙන කිසිම අගුණයක් නොදෙන කරපිංචා කෂාය කර හෝ තම්බා හෝ බීම අත්හදා බැලීමක් වශයෙන් කරන්නට යයි අධික රුධිර පීඩනයෙන් හා ඇතම් හෘද රෝග වලින් පෙළෙන අයට සිහිපත් කිරීම මැනවි. හැමදාම අපි දාන වීඩියෝස් බලන්න කැමති නම් පහල තියෙන රතු පාට බටන් එක බලලා අපිට subscribe කරන්න.